ආයිබෝවන් හැමදෙනෙක්ටම වර්තමානයේ වෙද්දී යුරෝපයේ දුප්පත්ම රට විදියට සැලකෙන මොල්ඩෝව පිළිබඳ ඔබ නොදත් සුවිශේෂී කාරණාවන් මේ වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. යුරෝප රටවල් අතුරින් අසර්බයිජානයේ හැරුණු විට ශ්‍රී ලංකාවේ අපට ඔන්ලයින් වීසා ඉල්ලුම් කළ හැකි එකම රට වෙන්නේ මොල්ඩෝව. අතීතයේදී රුමේනියාවේ කොටසක් වූ මොල්ඩෝවේ ආර්ථිකය පිළිබඳ මුලින්ම අවධානය යොමු කරමු. මොල්ඩෝවේ වාර්ෂික දළදේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 11.8ක් තරම් අඩු අගයක් ගන්න අතර ශ්‍රී ලංකාවේ එම අගය ඩොලර් බිලියන 84.1ක් වෙනවා. මොල්ඩෝවේ ඒක පුද්ගල ආදායම 2020 වර්ෂය වන විට ඩොලර් 3200ක් වන අතර ශ්‍රී ලංකාවේ එම අගය ඩොලර් 3853ක් වෙනවා. ලෝක ආර්ථික ශ්‍රේණිගත කිරීම අනුව මොල්ඩෝවට හිමිව ඇත්තේ ලෝකයේ 136 වෙනි විශාලම ආර්ථිකයයි. ශ්‍රී ලංකාව 2020 වර්ෂය වන විට එම ලයිස්තුවේ 65 වෙනි ස්ථානයේ රැඳී සිටිනවා. මොල්ඩෝවේ ප්‍රධාන වශයෙන්ම ආහාර ද්‍රව්‍ය, රෙදිපිලි සහ යන්ත්‍රෝපකරණ අපනයනය කරනවා. මොල්ඩෝව ප්‍රධාන වශයෙන්ම අපනයනය කරන්නේ රුමේනියාවට, ඉතාලියට සහ ජර්මනියටයි. ශ්‍රී ලංකාවෙන් හරියඩක් තරම් විශාල මොල්ඩෝව වර්ග කිලෝමීටර් 33,846ක් පමණ වෙනවා. කෙසේ වෙතත් ට්‍රාන්ස්නිස්ට්‍රියාව කියලා කොටසක් මොල්ඩෝවෙන් ඉවත් කරගන්න පිරිසක් උත්සාහ කරනවා. ඒ අනුව ට්‍රාන්ස්නිස්ට්‍රියාව කියන කොටස මොල්ඩෝවෙන් ගිලිහුණොත් මොල්ඩෝවේ විශාලත්වය වර්ග කිලෝමීටර් 29,683ක් දක්වා අඩු වෙනවා. මොල්ඩෝවේ ප්‍රධානම භාෂාව මොල්ඩෝවියන් වන අතර එම භාෂාව 99%ක්ම රුමේනියන් භාෂාවට සමාන වෙනවා. මොල්ඩෝවියන් භාෂා උච්චාරණයේදී සුළු රුසියන් ආභාසයක් ඇති අතර ලිඛිත භාෂාව රුමේනියානු භාෂාවට 100%ක්ම සමාන වෙනවා. මොල්ඩෝවේ ජනගහනය 24,40,438ක් වන අතර එය ලෝකයේ 142 වෙනි වැඩිම ජනගහනයක් සිටින රටයි. මොල්ඩෝවේ සමස්ත ජනගහනයෙන් 75%ක් තරම් විශාල අගයක් මොල්ඩෝවියන් ජාතිකයන් ජීවත් වෙනවා. ඊට අමතරව 7% රුමේනියන්, 6.6% යුක්රේන්, 4.6% ගගල්ස්, 4.1% රුසියන් සහ 1.9% බල්ගේරියන් යන ජනවර්ග මොල්ඩෝව තුල ජීවත් වෙනවා. මොල්ඩෝවේ අගනුවර සහ විශාලම නගරය චිස්නාව් නමින් හඳුන්වනවා. මොල්ඩෝවියන් ලේ නැමැති මුදල් ඒකකය මොල්ඩෝව තුල භාවිතා වන අතර මොල්ඩෝවියන් ලේ එකක් ශ්‍රී ලංකන් රුපියල් 11.05ක් වෙනවා. මොල්ඩෝව තුල සංචාරය කිරීම සඳහා සුන්දර ස්ථාන කිහිපයක්ම ඇති අතර මොල්ඩෝවේ අගනුවර වන චිස්නෙව් නුවර ඒ අතරින් ප්‍රධාන ස්ථානයක් වෙනවා. අවන්හල්, කලාගාර, ඓතිහාසික ගොඩනැගිලි, රාත්‍රී සමාජ ශාලා, ස්පා සහ කැසිනෝ එහි ප්‍රධානම අංගයන් වෙනවා. ලෝකයේ වැඩිම ඇල්කොහොල් භාවිතා කරන රට ලෙසද මොල්ඩෝව ප්‍රසිද්ධයි. ට්‍රිකෝවා වයිනරි ලෙසින් හඳුන්වන ලොව දෙවන විශාලතම භූගත වයින් කර්මාන්ත ශාලාව, ඩයිනෙන්ෂ ගංයුරේ ඇති පාෂාණ මත හාරා ඇති ට්‍රිපෝවා ආරාමය, 19 වෙනි සියවසේ ඉදිකළ බෙසරාබියා ගෘහ නිර්මාණ ශෛලිය ඇති මනස්ත්‍රියා පල්ලිය, 14 වෙනි සියවසේ ඉදිකළ සොරෝකා බලකොටුවෙනි ස්ථාන මොල්ඩෝවේ ඇති සුන්දර ස්ථානවලින් කිහිපයක් වෙනවා. මොල්ඩෝවේ ඉතිහාසය වර්ෂ 1350 දක්වා ඈතට දිව යනවා. 1538 සිට 19 වෙනි සියවස දක්වා මොල්ඩෝව තුර්කි ඔටෝමාන් අධිරාජ්‍යයට යටත්ව සිටියා. 1812 තුර්කි රුසියන් යුද්ධෙන් පස්සේ මොල්ඩෝවියාවේ නැගෙනහිර බෙසරාබියා ප්‍රදේශය රුසියාව විසින් අත්පත් කරගත්තා. 1918 දී බෙසරාබියාව මොල්ඩෝවියා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ලෙස ස්වාධීන වුණා. ඉන්පසු දෙවැනි ලෝක යුද්ධයේදී එය සෝවියට් සංගමෙන් අත්පත් කරගෙන රුමේනියාවෙන් වෙන් කරගනු ලැබුවා. 1991 දී මොල්ඩෝව සෝවියට් පාලනයෙන් මිදී මොල්ඩෝවා ජනරජය ලෙස නිදහස ප්‍රකාශ කරනු ලැබුවා. 1991 සිට වසර 4කට වරක් තේරීපත්වන ජනාධිපතිවරයෙකු විසින් මොල්ඩෝව පාලනය කරනු ලබනවා. වර්තමාන මොල්ඩෝවේ ජනාධිපතිවරිය ලෙස 2020 දෙසැම්බර් 24 වෙනිදා තේරීපත් වූ මායා සඳු මහත්මිය කටයුතු කරනවා. ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝස් නරඹන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් හැම දෙනෙක්ටම.